අයිබෝන් ඔන්ලයින් මැකැනික්ස් YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න කියලා අපි ඔබට මතක් කර සිටිනවා. අද අපි ඔබට කියලා දෙන්න යන්නේ ඔබගේ වාහනේ engine oil ගෙදරදීම ඉතාමත් පහසුවෙන් මාරු කරගන්න ආකාරය පිළිබඳවයි. මේ සඳහා මුලින්ම ඔබට ඔබගේ වාහනේ engine එකට ගැළපෙන පරිදි අවශ්‍ය ප්‍රමාණයට engine oil මිලදී ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම අලුතෙන් oil filter එකක් මිලදී ගන්නත් ඕනේ. ඊට අමතරව oil drain plug එක ගැලවීම සඳහා wrench එකක් ඔබට අවශ්‍ය වෙනවා. ඊට අමතරව oil filter එක ගලව ගන්නත් මෙන්න මේ වගේ පොඩි tool එකක් ඔබට ඕන වෙනවා. ඒ වගේම තමයි drain plug එක ගැලවුවට පස්සේ එන oil එකතු කරගන්න මෙන්න මේ වගේ පරණ bin එකක් ලෑස්ති කරගන්න. හරි. ඊට පස්සේ අපි වාහනේ engine එකේ oil filter එකයි drain plug එකයි තියෙන තැන හඳුනා ගනිමු. සමහර වාහනවල නම් oil filter එක engine එකට උඩින් සම්බන්ධ වෙලා තියෙනවා. මේ වාහනේ නම් oil filter එක තියෙන engine එක යට මේ ඔබට පේන්නේ සම්ප් එකේ තියෙන drain plug එක. ඒක ගැලවුවම තමයි අපිට engine oil ඉවත් කරගන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව ඉතාමත් වැදගත් කරුණක් ලෙස වාහනේ engine oil මාරු කරන්න කලින් engine එක cool down වෙලා තියෙන අවස්ථාවක් යොදා ගන්න. එහෙම නැත්නම් oil රත් වෙලා තිබ්බොත් ඔබගේ අත උනත් පිච්චෙන්න පුළුවන්. ඔබට මේ ආකාරයට දැන් මේ වීඩියෝ එකේ පේන විදිහට drain plug එක බුරුල් කරලා වාහනේ engine එකේ තියෙන engine oil ටික ඉවත් කරගන්න පුළුවන්. මම ඉස්සෙල්ලා කිව්වා වගේම මේ බින් එක අනිවාර්යයෙන්ම engine oil ටික එකතු කරන්න engine එකේ නට් එක යටින් තියන්න. දැන් මේ ඔබට පේන්නේ engine එකෙන් අපි drain plug එක ගැලවුවට පස්සේ එකතු වෙලා තියෙන engine oil එළියට එන ආකාරය. මේ වාහනේ recommended ප්‍රමාණයට වඩා වැඩිපුර engine oil දාලා දුවලා තියෙන එක තමයි ඔබට මේ කළු පාටට වගේ engine oil එනවා පේන්නේ. සාමාන්‍යයෙන් engine oil එකෙන් oil එකට ඒගොල්ලෝ mileage එකක් දෙනවා. ඉතින් සාමාන්‍යයෙන් engine oil change කරන්නේ mileage ප්‍රමාණය හරියටම දැනගෙන තියාගන්න. දැන් ඔබට පුළුවන් මම හරි ඉස්සෙල්ලා පෙන්නපු tool එක භාවිතා කරලා oil filter එක ගලව ගන්න. සාමාන්‍ය oil filter එකක් තද කරන්නේ අතේ ගන්නට මොකද නැත්නම් ඊළඟ පාර oil filter එක ගලවන්න යනකොට ඒක ගොඩක් අපහසු වෙනවා. oil filter එක ගැලවුවමත් එතනිනුත් oil ප්‍රමාණයක එලිට එනවා. ඒ oil උත් oil drain pan එකට එකතු කරගන්න. එපමණයි. මේ ටික විතරයි අපිට කරන්න තියෙන්නේ වාහනේ engine oil ටික ඉවත් කරගන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙම කොටස් පිරිසිදු රෙද්දකින් පිරිසිදු කරලා drain plug එක සහ oil filter එක නැවත engine එකට සවි කරන්න විතරයි අපිට තියෙන්නේ. දැන් මේ ඔබට පේන්නේ මම නැවතත් drain plug එක engine එකට engine එක sump එකට සම්බන්ධ කරගන්න ආකාරය. මේ වගේම drain plug එකේ ටිකක් දිග thread එකක් තියෙනවා. එහෙනම් අපි drain plug එක over tight කරන්න යන්නෙත් නැහැ. මොකද නැත්නම් ඊළඟ පාර ගලවද්දී අපිට අමාරු වෙනවා. නැත්නම් වැඩිපුර තද කිරීමක් කරොත් මේ නට්ටේ slip වෙන්නත් පුළුවන් ගලවනකොට. තවත් වැදගත් කරුණක් ලෙස oil filter එක engine එකට සම්බන්ධ කරන්න කලින් මේ oil filter එකේ මේ lip එකේ oil ටිකක් ගාලා oil filter එක සම්බන්ධ කරන්න. එතකොට ඊළඟ පාර oil filter එක ගලවනකොට වඩාත් පහසුවක් වෙනවා. ඒ වගේම oil filter එක වාහනෙට ගැලපෙන oil filter එක ගන්න නැත්නම් එතනින් වුණත් oil leak එකක් එන්න පුළුවන්. මම හරි ඉස්සෙල්ලා කිව්වා වගේම oil filter එක ගොඩක් over tight කරන්න යන්න එපා. අතේ ප්‍රමාණයට හොඳින් තද කරගත්තම ඇති. මොකද ඉතින් අර oil seal එකක් තියෙන හින්දා එතන හොඳ grip එකක් තියෙනවා. oil filter එක හොඳට engine එකට fit වෙනවා. අතේ ප්‍රමාණයට තද කරගත්තම ඇති. එපමණයි. දැන් තියෙන්නේ අවශ්‍ය ප්‍රමාණයට engine oil එකතු කරගන්න. සාමාන්‍යයෙන් ඔයගාව වාහනේ ඕන මැනුවල් එක තියෙනවා නම් ඒකේ තියෙනවා engine එකේ capacity එක, ඒ කියන්නේ oil capacity එක. ඒ ප්‍රමාණය බලලා ඒක අනුව හොඳ engine oil එකක් එකතු කරගන්න. මාකට් එකේ විවිධ බ්‍රෑන්ඩ්ස් වල engine oil තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි හිතමු 5W30, 10W30 ඔයගේ විවිධ oil තියෙනවා එක එක බ්‍රෑන්ඩ්ස් වලින්. ඉතින් බ්‍රෑන්ඩ් ගැන වැඩි හිතන්න යන්න එපා. හැබැයි අර නම්බර් එක, ඒ කියන්නේ 10W30, 5W30 මේ නම්බර් එක හරියටම මැච් කරලා engine oil එකක් අරගෙන ඒක වාහනෙට එකතු කරගන්න ඒක ප්‍රමාණවත්. ඒ වගේම අනිවාර්යයෙන්ම engine oil එක ගන්නකොට ඒ ගන්න තැනෙන් අහන්න මේ engine oil එක කොච්චර mileage එකක්, ඒ කියන්නේ මේ engine oil කොච්චර ප්‍රමාණයක් දුවන්න පුළුවන්ද කියලා දාලා ඒ ප්‍රමාණය දැනගෙන ඒක engine oil interval එක විදියට තියාගන්න.
අවශ්‍ය ප්‍රමාණයට එන්ජින් ඔයිල් දැම්මට පස්සේ අපිට පුළුවන් ඩිප්ස්ටික් එක ඇදලා එන්ජින් ඔයිල් කොච්චර වාහනේට එකතු වෙලා තියෙනවද කියලා බලාගන්න. සාමාන්‍යයෙන් ලෝව ලිමිට් එකයි මැක්ස් ලිමිට් එකයි අතර මැද ප්‍රමාණයකට, ඒ කියන්නේ හය පැත්තට සුට්ටක් වැඩි වෙන ප්‍රමාණයට එන්ජින් ඔයිල් තිබ්බනම් ඇති. මේ වැඩි ටික කරාට පස්සේ ඔබට පුළුවන් වාහනය පණ ගන්නවා, පරීක්ෂා කර බලන්න. මම හිතනවා මේ වීඩියෝ එක ඔබට වැදගත් දෙයක් එකතු කරා කියලා. ඔන්ලයින් මැකැනික් YouTube channel එක සමග එකතු වෙ ඔබට ස්තුතියි. සුබ දවසක්.